හැමදාටම තෙරුවන් සරණයි. අද බිනර පුරපසරොස්සක පොහොය දවස. ඉතින් අද මේ උතුම් පුරපසරොස්සක පොහොය දවසේ ආගමික වැඩපිළිවෙළක් විහාරස්ථානය ආශ්‍රය කරගෙන අපිට කරන්න තරම් සුසු වාතාවරණයක් තවම අපිට ඇති වෙලා නැහැ. හේතුව මේ පවතින වසංගත තත්ත්වය නිසා. කොහොම නමුත් ඉඟි අපි දැනුම් දුන්න කෙටි සිහිපත් කිරීමක් මත විහාරස්ථානයේ පවතින ශ්‍රමදාන කටයුතු සඳහා සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වුණා. විශේෂයෙන් තරුණ පිරිස සහ වැඩිහිටි කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන පිරිසිදු කිරීම ඉතාම සාර්ථකව පුළුවන් විදිහට පැය කීපයක් ඇතුළත අපිට කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වගේ පිරිසක් සම්බන්ධ වෙයි කියලා. කොහොම නමුත් අපි පෞද්ගලිකව කාටවත් කතා කරලා දුරකථනයෙන් දැනුම් දුන්නේ නැහැ. හෙට දවසේ මෙහෙම අද දවසේ මෙහෙම දෙයක් තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. එහෙම දැනුම් දුන්නේ නැතත් ඒ විහාරස්ථානයට සම්බන්ධ දායක පිනතුන් එකතු කරගෙන අපි සකස් කරගත්ත ඒ WhatsApp මාධ්‍ය හරහා සකස් කරගත්ත ඒ ගෲප් එකට එහෙම නැත්නම් ඒ සමූහයට කෙටි වීඩියෝකින් මේ පිළිබඳව දැනුවත් කරාට පස්සේ තමයි මේ පිරිස සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක නැවත මම කරන්න මේ විදියට අදහස් කරේ ඒ සමදාන කටයුත්තට සම්බන්ධ වෙච්ච සීල් දෙනා සහ සම්බන්ධ නොවෙච්ච විහාරස්ථානෙ සම්බන්ධ ලොකුඩා හැම දෙනාටම අපි පොදුවේ ආශිර්වාද කරනවා. සමහර විට විශේෂ කටයුතු දෙන්න තියෙනි මරු දිනයක් නිසා. කොහොම නමුත් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අපි කාටවත් පෞද්ගලිකව කතා කරලා දැනුවත් කරේ නැහැ. හැමෝටම පොදු දැනුම් දීමක් අපි කරන්න යෙදුනේ. ඒ නිසා අපිට කතා කරලා කිව්වේ නැහැ හාමුදුරු. ඒ නිසා අපි ආවේ නැහැ කියන එක නිදහසට කාරණාවක් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ යම් කිසි විදියකින් විහාරස්ථානයේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක ඔබ දැනුවත් වුණා නම් ඔබේ පැමිණීම ඇත්තටම යුතුකමක් විදියටයි අපි දකින්නේ. මොකද විහාරස්ථානය කියලා කියන්නේ පොදු දෙයක්. විහාරස්ථානයකින් ගමේ පන්සලෙන් නායකත්වය දෙන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සුවපත් කරවන්න. එතකොට විහාරස්ථානයට ඕනම තරාතිරමක කෙනෙක් එන්න පුළුවන්කම තියෙනවා. නුගතෙක්ට උගතෙක්ට මේ විදිහේ කියන සමාජයේ විවිධ තරාතිරම් වල ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ ඕනෑම කෙනෙක්ට පන්සලට ඇවිල්ලා මේ පොදු වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න පුළුවන් තමන්ගේ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන්. ඒ අඩුම තරමේ ශ්‍රමයකින් හෝ වේවා සම්බන්ධ වෙලා මේ සාසනික පොදු වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි ස්වාමීන් වහන්සේලා විදිහට අපි විහාරස්ථානයේ ඉඳගෙන ඔබට නායකත්වය දෙන්නේ. එතකොට අපි කිසිම වෙන කිසිම යටි අරමුණු අපේක්ෂාවන් බලාපොරොත්තු නැතුව නිස්සාරණ අධ්‍යාසයෙන් යුක්තව ඔබ ඔය ඇත්තන්ට සහ ඇත්තන්ගේ අනාගත මතු පරපුර වෙනුවෙන් මේ පොදු සම්මත සාසනික වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අවශ්‍ය කරන පසුබිම සැකසීම තමයි ස්වාමීන් වහන්සේලා විදිහට අපි විහාරස්ථාන ඉඳගෙන වැඩ ඉඳගෙන මේ සිද්ධ කරන්නේ. තවත් විදිහින් ගත්තාම මේ හැමෝටම දානයක් පූජ කරලා පින් සිද්ධ කරගන්න ලොකු අවස්ථාවක් ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ සිටීම. කොහොම නමුත් තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. පසුගිය කාල වකවානුව තුළ මේ විහාරස්ථානයේ නායකත්වය තුළ තිබිච්ච යම් දුර්වලතා නිසා අක්‍රීය වෙච්ච ආයතනයක් විදිහටයි අපිට මේක සම්බන්ධ වෙනකොට තිබුණේ. නමුත් මේ කෙටි කාලය ඇතුළත විහාරස්ථානය තුළ යම් නැවත පිබිදීමක් ඇති වෙලා තියෙන එක ඔබට සහ අපි හැමෝටම දැනගන්න තියෙන කාරණයක්. ඒ නිසා මේ පිබිදීම තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න නම් ওই හැමෝගෙම සහයෝගය අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා කොයිම වෙලාවක පන්සලට ඇතුළු වෙනකොට පන්සලේ සීමාවෙන් ඇතුළට එනකොට ඔබ තුළ තියෙන දෘෂ්ටි මතවාද ඒ සියල්ලක්ම අයින් කළා හරිම අව්‍යාජ නිර්හංකාර ස්වාධීන මිනිසෙක් විදියට විහාරස්ථානෙ ඇතුළු වෙන්න කියන එක අපි මතක් කරන්න කැමතියි. ඒකට හේතුව තමයි සමහරට දිහිතන්න පුළුවන් ගම ඇතුළේ ඔබ ජීවත් වෙනකොට ඒ ගමේ ඉන්න පිරිසත් එක්ක පිරිස අතර යම් යම් මතභේද තියෙන්න පුළුවන්. නමුත් පන්සල ඇතුළේදී අපි හැමෝම එකට වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ මොකද විහාරස්ථානෙ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා විදියට අපි කොයිම වෙලාවකවත් පන්සල්ට එන කිසිම කෙනෙක්ට විශේෂ තැනක් දෙන්නේ නැහැ. දායක සභාවේ වෙන සලදරණයි වෙන්න පුළුවන්,
ඒ නිරතර නැති අය වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙක්ට අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න අපි හැමෝටම එකම හැන්දින් තමයි බෙදන්නේ. එකම විදිහට තමයි අපි වෙන්න ඕනි සේවය අපි නොපිරිහෙලා ඒ විදිහට ඉෂ්ට කරන්න සිද්ධ කරන්න අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන සහ දැනටත් ඒ විදිහටම කරගෙන යනවා. ඒ නිසා විහාරස්ථානයේ ඉතිපිච්ච අක්‍රමිකතා නිසා මේ විහාරස්ථානයේ මේ වෙනතෙක් ජන ජම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තිබිච්ච නිසා අගාධයට යමින් තිබිච්ච තැන. නමුත් මේ ගමට මේක ලොකු ආශිර්වාදයක්. මේ වගේ අංග සම්පූර්ණ විහාරස්ථානයකින් පොදු ශාසනික වැඩපිළිවෙලක් ගමට, රටට, ඒ වගේම මේ ප්‍රදේශයට, ඒ වගේම ඔබේ අනාගත පරපුරට දායාද කරන එක අපේ යුතුකමක් වගේම ඒ සේවය කරන්න හොඳ තෝතැන්නක් විදිහට මේ විහාරස්ථානය අපිට මතක් කරන්න පුළුවන්, සිහිපත් කරන්න පුළුවන්. ඒ නිසා හැමෝගේම මම ඉල්ලා සිටිනවා මම ඔබේ ගමට අලුත්. එතකොට මේ ගමේ ඉන්න හැමෝම ගැන මං වැඩි අවබෝධයක් නැහැ. නමුත් මොන තරාතිරමක පිරිසක් මේ ගමේ වාසය කරත් ඒ හැමෝටම එකම විදිහට තමයි අපි මෙන්දෝනි සේවය සහ ශාසනික වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඒ නිසා ගමේ විහාරස්ථානයේ විදිහට යම්කිසි වැඩපිළිවෙලක් සූදානම් කරනවා නම් ඒක අපි මේ විදිහට මේ සමාජ මාධ්‍ය තෝරගෙන ඔබව දැනුවත් කරන්නයි අපි අදහස් කළේ. ඒකට හේතුව අද පවතින රටේ පවතින මේ තත්ත්වය නිසා අපිට රැස්වීම්, කැඳවීම් සහ පිරිසක් එකතු කරගෙන ලොකුවට යමක් කරන්න බෑ. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ තාක්ෂණය පාවිච්චි කරන්න. ඒ නිසා මේ තාක්ෂණය, නූතන තාක්ෂණය නිවැරදි ලෙස පාවිච්චි කරගෙන අපින් කෙරෙන්ඩෝනි සේවය ඔබ වෙත ලබා දීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන නිසා අතීතයේ වෙච්ච වැරදි සහ අතපසුවීම් ඒ සියල්ලක්ම එක්ක විහාරස්ථානයේ වෙන්න පුළුවන්, ගමින් විහාරස්ථානෙට වෙන්න පුළුවන්. මේ දෙපැත්තෙන්ම වෙච්ච අයම් අඩුපාඩුකම් මගහැරීම් අතපසුවීම් තියෙනවා නම් ඒ සියල්ල අමතක කරලා අලුත් මිනිසෙක් විදිහට, අලුත් කෙනෙක් විදිහට විහාරස්ථානයේ සම්බන්ධ වෙලා මේ ඉස්සරහට කරගෙන යන්න සාර්ථක ආයතනයක් විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න ඔය හැමෝගෙම ආශිර්වාදය සහ සේවය අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව මේක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විහාරස්ථානයක් වහම සාමූහික එකමුතුක ක්‍රියාවක්, ක්‍රියාකාරීත්වයක්. එතකොට මේ සාමූහික වැඩපිළිවෙලක් කරන්න නම් අපි හැමෝගෙම සාමූහික කම තියෙන්න ඕනේ, එකමුතුව තියෙන්න ඕනේ. එතකොට ගමයි පන්සලයි කියලා කියන්නේ ලොකු සම්බන්ධයක් තියෙන්න ඕන තැනක්. එතකොට ගම යන්න ඕනි කොතනටද, ගමේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණු වෙන්න ඕනි කොතනටද, හිතන්න ඕනි කොහොමද, ලෝකේ දකින්න ඕනේ අපි මොන විදිහටද කියන එක ධර්මානුකූලව පැහැදිලි කරන්න පුළුවන් හොඳම ආයතනය තමයි ගමේ පන්සල. ඒක ඔබේ දරුවන්ට සහ අනාගත පරපුරට ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා වැඩිහිටියෝ විදිහට සියලු මතවාද, දෘෂ්ටි එල්බ ගැනීම, ඒ වෙච්ච සියලු දේවල් අමතක කරලා උදාහරණයක් විදිහට ගත්තාම අපි මේ ස්ථාන සම්බන්ධ වෙන්න කලින් ඔබ විහාරස්ථානය වෙනුවෙන් ලොකු සේවයක් කරපු අය මේ වීඩියෝ එක බලන්න ඇති. නමුත් මම ඔබට පෞද්ගලිකව මතක් කරන්න කැමතියි ඔබ මොනතරම් සේවයක් කළත් පන්සලට ඒක ඇත්තටම පන්සලට කරපු දෙයක් නෙමෙයි, ඔබ ඔබටම කරගත්ත දෙයක්. මොකද අපි පන්සලට ඇවිල්ලා තනකොළ ගහක් ගලවලා, ගෝධිම ගෝමලුව අනදලා යම් කිසි දෙයක් කරලා යනවා නම් ඒක ඔබට කරගන්න දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ විහාරස්ථානය තුළ ඉඳගෙන අපි මේ කී අයිතිකාරයෝ නෙවෙයි, අපි මේව යනකොට අරගෙන යන්නේ නැහැ. අපි මේවා ඉන්නකම් යම්කිසි සේවයක් කරන්න පරිහරණය කරන මිසක අපි කිසිම කෙනෙක් මේවා යනකොට අරගෙන යන්නේ නැහැ. ඒ නිසා අපි යුතුයකමක් තියෙනවා මේ ස්ථාන රැකගෙන හොඳ සාර්ථක වැඩපිළිවෙලක් කරලා අනාගත පිරිසකට මේක බාර දෙන එක. මම හිතනවා ඒක අපිට පැවරණ වාකීමක් විදිහට සැලකගෙන හිතාගෙන කවුරු හරි හැමෝම ඒ විදිහට හිතලා මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණොත් අපිට හොඳ සාර්ථක ගමනක් ඉදිරියට යන්න පුළුවන්. රටේ පවතින මේ වසංගත කාර්ය තත්ත්ව නිසා දහම් පාසලේ වැඩ කටයුතු අක්‍රිය වෙලා තියෙනවා. ඉදිරියේදී යහපත් තත්ත්වයට පරිසරය සැකසුනොත් ඒ දහම් පාසලේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඒ විදිහට පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමෝම වගකීමකින් යුක්තව අලුත් මිනිසෙක් විදිහට මේ පොදු ශාසනික වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා මේක ඉස්සරහට කරගෙන යන්න එකාමෙන්ව නායකත්වය දෙන්න කියන එක මම බොහොම
කරුණාවෙන් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අද ශ්‍රමදානයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම සහ සම්බන්ධ නොවෙච්ච සියලුම දෙනාට පොදුයි අපි ආශිර්වාද කරනවා. මේ පවතින වසංගත කාර්ය තත්ත්වයෙන් අත මිදලා ආරක්ෂාව නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා. ඒ වගේම චිරජීවනයේ අවසානයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන ඒ නිවන් සුවය සාධනය කර ගැනීම පිණිස මේ සිද්ධ කරගන්න සියලු පුණ්‍ය ශක්තියින් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.